චන්දිමාල්ල කුසල් ජනිත්ල ගෙදර තියලා අරේ ගිල්ලි වෙලා තමන්ගේ ටීම් එක අරගෙන CCC ටීම් එක අරන් ගිල්ලි වර වෙලා ගාලා ඒ කට්ටිය අතල් දාලා මේ රටේ ක්‍රිකට් විනාශ කරපුවට මම දැක්ක හරිම් ප්‍රනාන්දු ඇමතුමක් කියනවා රාජ්‍ය ඇමතුමක් කිව්වත් දන්නේ මේ කට්ටියට එහෙම චෝදනාවක් තියෙනවා නම් මම අයින් වෙනවා කියලා. ඔය දැන් ඔප්පු වෙලා තියෙන්නේ. ඔය දැන් කියන්නේ ගිල්ලි වරලා බාල් නටපු හැටි. ඒ නිසා මේ රටේ ක්‍රිකට් විනය නැති කරන්නේ මේ පරිපාලනේ. පිරිමින්ගේ ක්‍රිකට් ක්‍රීඩාව අපේ පැත්තෙන් දුර්වල වීගෙන යනකොට කාන්තා ක්‍රිකට් කණ්ඩායම යම්කිසි ප්‍රමාණයකට ඉහළට එනවා. හැබැයි ඒකෙත් නායිකාව යම්කිසි දවසක ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සේ ඒ ක්‍රිකට් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තත්ත්වෙන ඉරණ මොකද්ද කියන එක අපි තාම සැලසුම් සකස් කරගෙන නැහැ. එක ක්‍රීඩිකාවක් වටා පමණක් නිර්මාණය වෙමින් අපේ ක්‍රීඩාව ජයග්‍රහණය දක්වා ගමන තත්ත්වයක් තමයි කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තියෙන්නේ. ඒ නිසා ඒක පුද්ගලයෙක් කියන එක නැතුව අපි කණ්ඩායමක් තත්ත්වයට ගෙනියනට හැම මේ දෙකම කාන්තා එකයි පිරිමි ක්‍රිකට් කණ්ඩායමයි දෙකම ගොඩනගන්න ඕනේ. නිසා මේ නීතිමාලාවල් සකස් කිරීම විශේෂයෙන්ම දූෂණ සම්බන්ධයෙන් වෙන දේවල් ආරක්ෂා කර ගැනීමට අපි මොනාකාරයෙන් හෝ කටයුතු කළ යුතුයි කියන කාරණේ මතක් කරනවා. ක්‍රීඩකයෙක් මුල් අත්පොත් තියන්න ඕනේ පාසලේදී. පාසල්වල අද වෙනකොට ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම අතහැර දාන තත්ත්වෙට පත් වෙලා. මේ ශිෂ්‍යත්ව විභාගයේ කියන එක මුල් කරගත්තාම පටන් ගත්තාම පළවෙනි වසරේ ඉඳලාම දෙමව්පියෝ තමන්ගේ දරුවාව කටපාඩම් කරන අධ්‍යාපනය තුල අරගෙන ගිහිල්ලා මේ හොඳ පාසලකට නාඩි දෙකක් කාලයක් තියෙනවා. තව හොඳ උසස් පාසලකට ගෙනියන්න ඕන කියන හැඟීම තුල ඉඳගෙන මේ අපේ එක පැත්තකින් ඒක අධ්‍යාපනයටත් බලපාන අධ්‍යාපනයේ අපේ සෑම පාසලකටම එකම විදිහේ වරප්‍රසාද නැත්නම් එකම විදිහේ පහසුකම් ලබා නොදීම නිසා කියන කාරණේ තුල සමාජය තුල ඇති වෙලා තියෙන ප්‍රශ්න තුල මේක ඇති වෙලා තියෙනවා. ඒ නිසා පාසල් පද්ධතිය අධ්‍යාපන ක්‍රමය හැඩගස්සන්න ඕන එක වෙනම දෙයක්. හැබැයි ඒ වගේම මේ එක වසරට යන දරුවාගේ ඉඳලා ඒ හැම දරුවෙකම අපි දන්නවනේ කැලයක් ගත්තාම කැලේ විවිධ කණ්ඩායම් ඉන්ටිහම තමයි කැලේ ලස්සන වෙන්නේ. ඒකේ සත්තු විශාල එක එක ජාති සත්තු හිටියාම එක එක ජාතියේ ගස් කොළන් තිබ්බහම තමයි ඒ කැලේ එක අලංකාරත්වය. ඒ නිසා ඒ වගේ තමයි අපේ සමාජය ගත්තාම එක එක ශේෂ්ත්‍රයන් වල දක්ෂ දරුවෝ කණ්ඩායම් ඉන්නවා. ඒ නිසා සමහර දරුවෝ දෙමව්පිය බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපනයෙන්ම. මොකද දෙමව්පිය අම්මටත් ඕනන්නේ හොඳ ඉස්කෝලේකට දරුවෝ දාගන්න ඕනේ. ඊට පස්සේ ඊගාමතර අපේ දරුවා මේ මෙච්චර ලකුණු ප්‍රමාණයක් ගත්ත කියලා Facebook එකේ දාගන්න ඕනේ. හන්දිය කතා කරනකොට කඩපිල්ලේ කතා කරනකොට අම්මට මේක කියන්න ඕනකම නිසා මේ විශාල වශයෙන් මේක උනන්දු වෙන. හැබැයි ඒ දරුවා සැබැහිම දක්ෂතාවය තියෙන මොන විශේෂයටද කියන එක හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් අප රට තුල ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසා මේ පාසලට ක්‍රීඩාව අනුයුක්ත කරලා එක වසරේ ඉඳලම ක්‍රීඩාව ප්‍රගුණ කරන්නට ක්‍රීඩාවෙන් දක්ෂතා තියෙන දරුවන් එතනින් හඳුනාගෙන ඒක ක්‍රමානුකූලව ඉදිරියට ගේන්න පුළුවන් වැඩපිළිවෙලක් සකස් කරගන්න ඕනේ. අපි දැක්කා ඉන්දියාව අද මේ වෙනකොට ජයග්‍රහණ කරා ගිහින් තියෙනවා IPL තරඟාවලිය හරහා කට්ටිය ක්‍රීඩකයෝ ගෙනල්ලා හැම ක්‍රීඩකෙම අධ්‍යයනය කරන. හැබැයි අපේ LPL එක එනකොට මේක පිටිපස්සේ අපි දැක්කා දැන් මේ වෙනකොටත් දූෂිත ගණනාවක් සිද්ධ වෙන තත්ත්වයක් නැත. ඔට්ටු දාන්නන්ගේ තෝතැන්නක් බවට පත් කරන තරමට මේක අවිල්ල තියෙනවා. ගරු සභාපතිතුමනි, මම මේ වෙලාවේ මේ රටේ සියලු ජනතාවට දැනගන්න කියනවා මේ අපි කතා කරාම මේ වෙනකොට අරගෙන තියෙන ක්‍රියාමාර්ග අපි ඒ කතා කරපු කාරණාවලට සාධාරණීකරණය කරන්න. අපි කිව්වම විගණකාධිපති වාර්තාවේ තියෙන දොස්වලට උත්තර හොයලා ක්‍රිකට් ආයතනය නිවැරදි කරගන්න අවශ්‍ය වටපිටාව හදාගන්න කියලා වටපිටාව හදන එක නෙමෙයි කරේ. අපිට විරුද්ධව අධිකරණයට ගිහලා නඩු දාලා තියෙනවා මේ වෙනකොට රාජ්‍ය ඇමතුමනි හතරක්. මේ නඩු හතරටම වියදම් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. සාමාන්‍යයෙන් හේෂවිතානගේ වෙනුවෙන් නඩු වලට මාසෙකට රුපියල් මිලියන 10කට වැඩිය. රුපියල් කෝටියකට වැඩිය එක නඩුවාරයකට මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වියදම් කරනවා. හේෂවිතානගේ මේ රටේ ක්‍රිකට් එකේ මොකක්ද කරලා තියෙන වැරද්ද? හේෂවිතානගේව කටවහල්ලා නවත්තලා දාන්න මිලියන 10කට වැඩිය නීතිඥවරුන්ට ගෙවනවා. තොර මිලියන 10න් රටේ පාසල් ක්‍රීඩාව නංවන්න. අපේ වගේ රත්නපුර දිස්ත්‍රික්කයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගේ ග්‍රාමීය පාසල්වල ක්‍රීඩාව නංවන්න කොච්චර පාසල් ප්‍රමාණයට උදව් කරන්න පුළුවන්ද? නෑ, බලන්නේ මේ හොරකම් කරන තක්කඩි රැළ. මේ තක්කඩි රැළ මේකේ ඉන්න දේශපාලනච්චෝ ටික සාක්කුවට දාගෙන තියෙනවා. දේශපාලනච්චෝ ටික සාක්කුවට වැටුණාට පස්සේ ඒ වෙනුවෙන් විපක්ෂයේ හඬක් නැගෙන අපිව අධිකරණයට ගිහිල්ලා කටවහලා බය කරන්න උත්සාහ කරනවා. අපි ගරු අධිකරණයට ඒ ගෞරවත්වය තියෙනවා. අධිකරණයේ ඉදිරියට ගෙනියන හැම සිද්ධියක් වෙනුවෙන් අපි ගිහිල්ලිවර වෙලා නීත්‍යානුකූලව මේ සිදුවීමේ තියෙන බැඳීම ගැන කතා කරනවා. හැබැයි
අපි එක දෙයක් කියනවා මේ අපේ කටවහන් අධිකරණයට ගරු කරල ඉවර වෙලා අපි මේක ඒ සීමාවන් තුළ කතා කරාට මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළ අපි වරප්‍රසාදවලට යට වෙලා අධිකරණයට යම් කිසි ආකාරයක අබමල් රේණුවකවත් හානිදායක වන විදිහේ ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් මේ පිළිබඳව මේ රටේ දේශපාලනඥයෝ වගකීම්ුත්තන් නිශ්ශබ්දව ඉන්න වෙලාවක අපිට කතා නොකර ඉන්න බෑ. අපිට හඬක් මේ වෙනුවෙන් නගන්න වෙලා තියෙන නිසා ගරු සභාපතිතුමනි, අපි කියනවා මේ පාලක මණ්ඩලයේ සභාපතිවරයාගේ ගෙදර වළං හෝදන මිනිහා දාලා, අර කවුද පංගර නැට්ටෙක් දාලා ඊයේ පෙරේදා මාධ්‍ය මේ ගුවන් විදුලියේ විස්තර විචාරකයෙක් කියන හාදෙත් දාලා YouTube එකෙන් අපිට ගැස්සුවා. එහෙම කටවහන්න බෑ. ඉන්දා සභාපතිතුමනි, එන්න එළියට. ඔබතුමත් එක්ක අපි කැමති මේ ඔබතුමාලා ගහලා තියෙන ගැහිලි ටික පෙන්වන්න. ඔබතුමාලා මේ ක්‍රිකට් එකෙන් හම්බ කරගෙන තියෙන ටික පෙන්වන්න. ඔබතුමාලා මේ රටේ ක්‍රිකට් එක විකුණගෙන තමන්ට ඕන දේවල් කරන හැටි පෙන්වන්න. පෞගිය T20 තරගාවලියේ තෝරගත්තේ නැති ක්‍රීඩකයෝ අද මොකද වෙලා තියෙන්නේ? අද කුසල් ජනිත් ගහනකොට ඇඬෙන්නේ නැති, අද චන්දිමාල්ලා ගහනකොට ඇඬෙන්නේ නැති. චන්දිමාල්ලා කුසල් ජනිත්ලා ගෙදර තියලා අරේ ගිහිල්ලි වෙලා තමන්ගේ ටීම් එක අරගෙන CCC ටීම් එක අරන් ගිහිල්ලි ඉවර වෙලා ගාලා ඒ කට්ටිය අතල් දාලා මේ රටේ ක්‍රිකට් විනාශ කරපුවට මම දැක්ක හරිම් ප්‍රනාන්දු ඇමතුමක් කියනවා, රාජ්‍ය ඇමතුමක් කිව්වත් දන්නේ නැහැ මේ කට්ටියට එහෙම චෝදනාවක් තියෙනවා නම් මම අයින් වෙනවා කියලා. ඔබතුමත් එහෙම දන්නේ නැහැ මතේ දින්නේ. ඔය දැන් ඔප්පු වෙලා තියෙන්නේ. ඔය දැන් කියන්නේ ගිහිල්ලි වරලා බාල් නටපු හැටි. ඒ නිසා මේ රටේ ක්‍රිකට් විනය නැති කරන්නේ මේ පරිපාලනේ මේ දේශපාලනඥයෝ ටික අල්ලගෙන තියෙනවා. පරිපාලනේ මේ රටේ ක්‍රීඩකයෝ ටික Tamanට ඕන විදිහට පාවිච්චි කරනවා. අද ඒකට හොඳම උදාහරණේ තමයි සනත් ජයසූරි මහත්තයාට මේ රටේ කවුරුත් ආදරේ. මේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට පුදුමාකාර ආදරයක් මාත් තියෙන්නේ. මගේ ක්‍රිකට් වීර සනත් ජයසූරිය. හැබැයි සනත් ජයසූරි මහත්තයා රටේ ප්‍රධාන පුහුණුකරු කරන්න බෑ. ක්‍රිකට් පාලක මණ්ඩලයට කොන්දක් තියෙන කෙනෙක් ඉන්නවා නම්, ඇමතිවරයාට කොන්දක් තියෙනවා නම්, ඇයි එතුමට අවුරුදු දෙකක් ක්‍රීඩා පිටියකට යන්න රාජ්‍ය ඇමතිතුමනි බැරිය බෑන් කරලා තිබිච්ච කෙනෙක්? එතුමට චෝදනා තියෙනවා. එතුමට මැක්ෆිස්සින් චෝදනා විභාග කරේ එතුමා නැතුව. එතුමා ඒකටවත් ඉදිරිපත් වුණේ නැහැ දුරකථන ඉල්ලුවන් දෙන්න බෑ කියලා. එහෙම කෙනෙක් ප්‍රධාන පුහුණුකරු කරලා මේ හොර කල්ලියට තව හොර කණ්ඩායම් පෝෂණය කරන්න උත්සාහ කරනවා. ඉස්සාකරු සභාපතිතුමනි, අපි කියනවා මේ රටේ ක්‍රිකට් විනාශ කරපු හැම කෙනාම මේ රටේ පාසල් ක්‍රිකට් එක නංවන්න තියෙන සල්ලි ටික තමන්ගේ සාක්කුවට දාගත්ත හැම එකම වෙනුවෙන් අනිවාර්යයෙන්ම සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් තුලදී අපි ක්‍රියාත්මක වෙන්න තියෙන උපරිම ක්‍රියාත්මක වෙනවා. වගේම මේ ක්‍රිකට් විනාශ කරපු මේතරන ක්‍රිකට් ඇදලා දාපු හාදේව හිමින් සැරේ පිටිපස්සේ දොරෙන් දැන් සජව ඇතුළට රින් ගන්න හදනවා. අපි ඔබතුමාට කියන වගකීමෙන් ඒවා ලේසි වෙන්න දෙන්නේ නැහැ. තොරෙක් විදිහට යම් කාලයක් කටයුතු කරපු කෙනෙක් විදිහට මේ සම්බන්ධව යම් අධ්‍යක්ෂින් ප්‍රමාණයක් තියෙනවා. රෝණ දිසානායක වර්තමාන රාජ්‍ය ඇමතිතුමා ඒ පිළිබඳව හොඳින් දන්නා ඔහුත් ක්‍රීඩකේ ජාතික මට්ටමට සම්බන්ධ වෙච්ච ක්‍රීඩකෙක්. ඒක නිසා මේ ක්‍රීඩාවේ තියෙන අර්බුදයන් ගැන අපිට දන්නවා. හැබැයි කරු ඇමතිතුමනි, ඔබතුමාගේ හෘද සාක්ෂියෙන් අහනවා, ඔබතුමාද රාජ්‍ය ඇමතිවරයා මේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔහෙට හයියක් තියෙනවද? පුළුවන්කමක් තියෙනවද? ඔබතුමාලා කියන දේ අහනවද? අද ඒවා නිකන් මුදවා නොගත් පලාප ප්‍රදේශ විදියට තමයි ඇතම් ක්‍රිකට් ඇතම් ක්‍රීඩා සම්මේලන සහ ඒ මණ්ඩල තියෙන්නේ. ක්‍රිකට් බෝඩ් එක අද ඇමති කියන දෙත් හරින් කියන දේ නම් දැන් සම්මිසිල්ල අහනව ඇති. ඒ දෙන්නගේ තියෙන යාළුකම නිසාවෙන්, ඒ දෙන්නගේ තියෙන භජන නිසාවෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇතම් ඉහළ නිලධාරීන්ගේ තියෙන සම්බන්ධතාවයන් නිසාවෙන්. හැබැයි ක්‍රිකට් පාලක මණ්ඩලය පාලනය කරන්න මම අහනවා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඇත්තටම පුළුවන්ද? ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න නම් ගමේ ඉන්න ක්‍රීඩකයෝ ගේන්න ඕනේ. දැන් එක්කෝ අනුරාධපුර දිස්ත්‍රික්කේ හරි එහෙම නැත්නම් පොළොන්නරුවෙන් හරි කෙනෙක් එනවනම් එක්කෝ ආනන්ද ස්කෝලට එන්න ඕනේ, නැත්නම් නාලන්ද එන්න ඕනේ, නැත්නම් DSA නැ මේ වගේ පාසලට આવුත් විතරයි ඒ වගේ ගම්බද ළමයිට අද ජාතික මට්ටමට එනකන් එන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි පිටපලාත්වල කිසිම කෙනෙකුට අද ඒ தත්ත්වය උදා වෙලා නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා ඒ தත්ත්වය අද රාජ්‍ය ක්‍රීඩා මත්තුමා ඉන්න වෙලාවේ මේ ගම්බද පාසලවලට දෙන්න තියෙන උපකරණ ලබා දෙන්න. එතකොට තමයි අපිට මේ ක්‍රීඩාව දියුණු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මම උත්සාහ කරේ මෙතන දලසලාපරමත්වත් ඉන්නවා අපේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙක් විදියට. මගේ ඌමනාව තිබුණේ රෝණ දිසානායක මැතිතුමනි පොන්නේ ඩාන්ස් කරන්නද මේක අහගත්තු හොඳයි. මේ ක්‍රීඩාවට විද්‍යාව ගේන්න. අපේ ක්‍රීඩාවේ විද්‍යාව තිබුණ නැහැ. අපේ ඇඟේ අයියෙන් තමයි අපි ක්‍රීඩාව කිරුවේ ඉතිහාසය. ලෝකේ අනෙක් රටවල් මේ වෙනකොට ක්‍රීඩාවට විද්‍යාව ගෙනල්ලා
ඔවුන් ඒකෙන් දියුණු වෙලා තියෙනවා. ඒකට අවශ්‍ය කරන මූලික වැඩපිළිවෙල තමයි මම සකස් කරේ. ඒ සකස් කළා තමයි ඔබතුමාට කියන්න ලංකාවේ පළවෙනි වතාවට හියුමන් ලැබ් එකක් ඇදුවා මම. ඒ හියුමන් ලැබ් එක තියෙනවා ක්‍රිකට් බෝඩ් එකේ ඉස්සරහම. ඔබතුමාගෙන් ඉල්ලනවා අද හෝ නැත්තම් ලබන සතියේ. කරුණාකරලා යන්න එතෙන්ට. ඒකේ තුන්වෙනි තට්ටුවට යන්න. මොකද මම පටන් ගන්නකොට මම එනකොට ක්‍රීඩා ඇමතිවරයා විදිහට නිකන් පොඩි කෑල්ලක තමයි මේ ස්පෝර්ට්ස් මෙඩිසින් යුනිට් එක තිබුණේ ක්‍රීඩා විද්‍යායතනයේ කියන්නේ. හැබැයි අපි විද්‍යාව ගෙනල්ලා අලුත් ඩිරෙක්ටර් ජෙනරල් කෙනෙක් ගෙනල්ලා අපි ඒ ක්‍රියාදාමයේ පටන් ගත්තා. පටන් අරගෙන මෙසියෝස්ලා ගෙනල්ලා හිටියා 25කට වැඩිය මහින්දානන්ද අලුත්ගම මැතිතුමා නිකන් දාලා තිබුණා නිකන් කොල්ලෝ ටිකක් අපි අඳුර තරුණ ටිකක් අපි ආව ඇරියා නිව්සීලන්ඩ් වලට. ඇරලා ඒගොල්ලන්ට මෙසියෝස්ලා විදිහට පුහුණුවක් දුන්නා. ඊළඟට පිසියෝ කෙනෙක් හිටියේ නැහැ අපි එනකොට පිසියෝස්ලා දෙන්නෙක් අපි අරගත්තා. දැන් අද තව අලුත් ළමයි ටිකක් අරගෙන තියෙනවා. මේ සියල්ල ඊට පස්සේ කෙරුවා. ඊට පස්සේ තමයි තුන්වෙනි තට්ටුවේ ඔබතුමාට මම කියන්න කැමරා 16ක් එක්ක අපි හැදුවා වැඩපිළිලක් ලංකාවේ ඉන්න සියලුම සංගම්වල ක්‍රීඩකයෝ. එතෙන්ද ගෙනල්ලා චෙක් කරපුවාම එතන පුළුවන් ගරු රාජ්‍යමතුමා කෝච් පුළුවන් එතන ඉන්න. එතන පිසියෝට ඉඳ ගන්න පුළුවන්. කම්පියුටර් එකට නැත්තම් ලැප්ටොප් එකට මේක ගහගෙන මේ ළමයාට දුවන්න කිව්වම කැමරා 16කින් මේ ළමයාව සම්පූර්ණයෙන් මේ ක්‍රීඩකයාව හෝ ක්‍රීඩිකාව සම්පූර්ණයෙන් පේනවා මේ ඔහුගේ තිබෙන අඩුපාඩු මොනවද කියලා. ඔහුගේ මසල් ලැක් අඩුපාඩුවක් තියෙනවද? කකුලේ මසල් ලැක් වැඩියෙන් වර්ධනය වෙලාද? අතේ මසල් ලැක් අඩුවෙන් වර්ධනය වෙලාද? කොහෙද මේ ප්‍රශ්නේ තියෙන්නේ කියන එක හොඳට පැහැදිලිව පේන්න පුළුවන් වැඩපිළිවෙලක් තමයි අපි හැදුවේ. දැන් අද ඒක නිකම්ම නිකන් අතහැරලා දාලා තියෙන තැනකට තල්ලුලා තියෙන්නේ. කවුරුත් යන්නේත් නැහැ. මං ගිය සතියේත් ගියා මේ මේ ඊපෙරදත් ගියා ගියාම මේක වහලා දාලා තියෙන්නේ. ඉතින් මේ රටේ ක්‍රීඩාවට විද්‍යාව ගේන්න හදපු වැඩපිළිල එහෙම් පිටින්ම සම්පූර්ණයෙන් නතර වෙලා දැන් තියෙන්නේ. මම ඔබතුමාගෙන් ඉල්ලනවා කරුණාකරලා ක්‍රීඩා සංගම් වල ඉන්න සියලුම සංගම් එක්ක සාකච්ඡා කරලා අපේ පූල්ස් වල තියෙන අපේ හදලා තියෙනවා වොලිබෝල් පූල් එකක් තියෙනවා, ෆුට්බෝල් පූල් එකක් තියෙනවා, ඊළඟට කරාටේ, ජූඩෝ, බැඩ්මින්ටන් අරවා මේවා තියෙන ඔක්කොම ලියාපදිංචි කරන්න මේ ක්‍රීඩා විද්‍යායතනේ. ක්‍රීඩා විද්‍යායතනේ ලියාපදිංචි කරලා ඔවුන්ට පොතක් දෙන්න, නැත්නම් කම්පියුටර් එකට දාන්න ඔහුගේ සමස්ත ඉතිහාසෙම, ඔහුගේ තියෙන ඉන්ජරිස් මොනවද මොකද්ද තියෙන්නේ කියලා. ඒ ටික දැම්මයින් පස්සේ අර දරුවා අරන් ගිහලා අර උඩුතට්ටු අරන් ගිහලා පොඩ්ඩක් ඒ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරා නම් ඔහුගේ තියෙන ප්‍රශ්න පිළිබඳව පුහුණුකරුත් දන්නවා. ඊළඟට අනිත් පැත්තෙන් පිසියෝ නැත්තම් මේ බෞද්ධ චිකිත්සකත් දන්නවා. එතකොට මේකත් එක තමයි අපේ ක්‍රීඩාව ශක්තිමත් කරන්න ඕන වැඩපිළිවෙල අපි හැදුවේ. අද ඒව අතහැරලා දාලා තියෙන්නේ. ඔය විදිහට මේ ක්‍රීඩාව හදන්නම් වෙන්නේ ජීවිත කාලෙට. මොකද හේතුව ඒ අය ක්‍රියාත්මක කරන්නේ කිසිම ක්‍රියාදාමයකට නෙමෙයි, විද්‍යාවක් නැතුව තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසාම ඔබතුමා ඉල්ලනවා රාජ්‍යමතුමා විදියට කරුණා කළා මේ ඔක්කොම පූල්ස් ටික සම්බන්ධ කරන්න ක්‍රීඩා විද්‍යාවත් නැත්තේ. කියන්නේ ඒගොල්ලන්ගේ රිපෝට් එක නැතුව අපිට කතා කරන්න බෑයි කියලා.